ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයන්ගේ ජීවිතයෙන් පාඩමක් කොටසෙන් තුන්වෙනි වීඩියෝ එක අද අපි ඔයාලට අරන් ඇවිත් තියෙනවා. අපි මේ ජීවිතය ජයග්‍රහණය කරපු පුද්ගලයන්ගේ ජීවිත කතා ඔයාලට අරන් ගන්න හේතුව තමයි ඔයාලගේ ජීවිතය එක තැනක ඔයාලා හිර වෙලා ඉන්නවා නම් නැත්නම් ඔයාලට ජීවිතයේ ජයග්‍රහණයට යන්න බැරුව එක තැනක ඔයාලා නැවතිලා ඉන්නවා නම් ඔයාලට පොඩි හරි තල්ලුවක් දෙන්න මොටිවේෂන් එකක් කැම්මක් දෙන්න අපිට පුළුවන් නම් ඒ ආත්ම තෘප්තිය ඇති අපිට අපිව මොටිවේෂන් කරගන්න. ඉතින් ඔයාලට අපේ වීඩියෝ වලින් යම් කිසි අභිප්‍රේරණයක් ලැබෙනවා නම් මතක් කරලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක බලලා අපි සතුටු වෙනවා. හරි වැඩි කතා වෙන්නේ නැහැ. අපි කෙලින්ම කතාවට බහිමු. අපි කලින්ම කියලා ඉන්නම් අද අපේ කතාවේ සාර්ථක පුද්ගලයා කවුද කියලා. මෑත කාලයේ ශ්‍රී ලංකාවට ලොකු සේවයක් කරපු තව අවුරුදු ගාණක් ලංකාවේ නම ලෝකයේ ඉදිරියේ බබලවන්න හැකියාවක් තියෙන වැටිලා තිබුණු අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න තම පිත්තෙන් අගනා සහායක් වුණු ලංකාවේ ක්‍රිකට් තරුව පැතුම් නිස්සංක. අපි ඔව් අඳුන්වලා දෙනකොට ගොඩක් වර්ණනා කරා. ඔව් ඇත්තටම ඒ වර්ණනා ලබන්න ඔහු සුදුසුයි. ජීවිතයේ ජයග්‍රහණය කරගත් සාර්ථක පුද්ගලයන් අතරින් අපි නම් විශේෂ තැනක් දෙනවා පැතුම්ට. ඔව් පැතුම් කියන්නේ සාර්ථක පුද්ගලයෙක්. 1998 මැයි 8 වෙනිදා ගාල්ලේදී උපත ලැබූ පැතුම්ට මේ වන විට වයස අවුරුදු 24යි. වර්තමාන පිටියේ පළමුපෙළ ක්‍රිකට් තරඟ රටාවේ ලෝකයේ ඉහළම සාමාන්‍යයක් හිමි එකම ක්‍රීඩකයා පැතුම් නිස්සංකයි. පැතුම් නිස්සංක කියන්නේ ආර්ථික අපහසුතා මැද ජයග්‍රාහී ගමනක් ගිය පුද්ගලයෙක්. ඔහුගේ පියා ක්‍රීඩාංගන කාර්ය සහායකයෙක්. මව කළුතර බෝධි අසල මල් වෙළඳාම් කරන ව්‍යාපාරයක් කරගෙන ගිය ව්‍යවසායිකාවක්. පියාගේ රැකියාවෙන් ලැබෙන මුදලත් මවගේ මල් ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් වලිනුත් ජීවිතයේ ගැට ගහගෙන ඉස්සරහට ගිය පැතුම්ගේ පවුල විශාල අගහිඟකම් මැද ජීවත්ව තිබෙන්නේ. ඔවුන්ට ජීවත් වීමට නිවසක්වත් තිබුණේ නැත. ඔවුන් ජීවත්ව තිබෙන්නේ සුනාමි සානාධාර වශයෙන් ලැබුණු කුඩා නිවසකයි. ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ආසාවක් තිබුණු පැතුම්ගේ පියා වයස අවුරුදු 2 සිට ක්‍රිකට් ක්‍රීඩාවට පැතුම් යොමු කළා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට අවශ්‍ය පහසුකම් නම් ඔහු සතුව තිබුණේ නැහැ. ඉරිලා තිබුණු සපත්තු දෙක වැහෙන්න ප්ලාස්ටර් ගාගෙන තමයි ඔහු ප්‍රැක්ටිස් වලට ගියේ. එකම ඇඳුම හැමදාම හොදලා තමයි පහුවෙනද රැඳන් යන්නේ. මේ මුණ බාධකයේ තිබුණත් ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණු කැමැත්ත සහ මවගේ පියාගේ ශක්තිය මේ බාධක ජයග්‍රහණය කිරීමට ඔහුට විශාල වශයෙන් නිවහල් වුණා. කුඩා කාලයේ සිට පැතුම්ගේ පියා පැතුම් තුල ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් තුටුව. දිනෙන් දින දක්ෂතා වැඩි කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ පැතුම් නිස්සංක කියන නම ඉහළටම රැගෙන මට පැතුම් සමත් වුණා. නමුත් දිගින් දිගටම දක්ෂතා පෙන්වුවත් පැතුම් දිස්ත්‍රික් තරඟාවලියටවත් තෝරා ගැනීමට බලධාරීන් කටයුතු කරේ නැහැ. වයස අවුරුදු 15න් පහ තරඟයකදී මීපාල පාසලට හැරෙයිව පන්දු 109කදී ලකුණු 221ක් ලබා ගැනීම පැතුම්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා. කළුතර විද්‍යාලයේ නිසිපතන විද්‍යාලයට පැමිණි පැතුම්ව නැවැත්වීමට කිසිම බලවේගයකට හැකියාවක් ලැබුණේ නැහැ. අද වෙන විට පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්ව අවසන්. පැතුම් හිටිය තැනයි අද ඉන්න තැනයි කාලය විසින් පැතුම්ට ගෙනත් දුන්නේ නැහැ. දෛවයේ පැතුම්ට දුන්නේ නැහැ. හැම දෙයක්ම පැතුම් මහන්සි වෙලා ලබාගත් දේවල්. ඒකයි අපි කිව්වේ පැතුම් කියන්නේ ඇත්තටම ජීවිතය ජයග්‍රහණය කරගත් සාර්ථක පුද්ගලයෙක් කියලා. පැතුම්ගේ මේ ගමන මෙතනින් ඉවර වෙන්නේ නැහැ. T20 බැටින් රෑන්කින් වල නම්බර 8 වෙනි ස්ථානයේ සිටින පැතුම් 1 වෙනි ස්ථානයට වීමටත් අංශ 3ේම හොඳම පිතිකරුවෙක් වීමටත් පැතුම්ගේ පියා දුටු ලෝක පූජිත ක්‍රිකටකයා වීමටත් පැතුම්ට කැපවීමෙන් ඉවසීමෙන් වැඩ කිරීමට සිදු වේවි. පැතුම් ඒ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරනකම් අපි ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ විදියට ඉවසීමෙන් බලාගෙන හිමු. හරි මේ හැම දෙයකින්ම උඹේ ජීවිතයට ගත්තේ මොනවද? උඹටම කියලා වෙන්නම කාලයක් එන්නේ නැහැ. උඹේ කාලය උඹමයි හදාගන්න ඕනේ. මහන්සි වෙයන්. වැට කරපන්. ජීවිතයට අවශ්‍ය ඉලක්ක හදාගනින්. මහන්සි වෙලා ඉලක්ක වලට යන්න ට්‍රයි කරපන්. උඹට නැති දේවල් ගැන හිත හිත ඉන්න එපා. එහෙම වුණොත් කාලය උඹව ගිලලා දායි. දෛවය කියලා දෙයක් නැහැ. හැම දෙයක්ම හැම දෙයකටම අභියෝග කරලා ජීවිතේ දිනන්න පුළුවන්.
පැතුම් වගේ හයිය හිතක් තියෙන පුද්ගලයෙක්ට විතරයි. උඹලට හයිය හිතක් නැද්ද? නැත්තම් පොඩ්ඩක් ඇත්තම් මානසිකව වැටෙනවද? වැටෙන්න වැටෙන්න නැගිටපන්. කැළඹීමක් නැති මුහුදක් කවදාවත් ශක්තිමත් කපිතාන් කෙනෙක්ව හදන්නේ නෑ. වැටෙන්න වැටෙන්න වැටෙන වැටෙන පාරක් ගානේ පාඩමක් ඉගෙනගෙන ඉදිරියටම යන්න ඔළුව හදාගනින්. එහෙනම් ජීවිතේ ජයග්‍රහණය කරන්න උඹට සක්සස් ලයිෆ් අපෙන් උණුසුම් සුබ පැතුම්. ඕල් ද බෙස්ට්.